දෙකම නම පළවෙනි අදියර පටන් ගත්තා. කොහමද ඔබතුමාගේ ශක්තිය? ඔය ඇත්තෙම අපි පසුගිය සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරලා ඊළඟ අදියර තමයි පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14. ඉතින් නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපි අද අපේ පළමු අදියර ආරම්භ කළා. විශේෂයෙන්ම ගම්පා දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ඡන්දදායකින් ඉන්න දිස්ත්‍රික්කය. අපේ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම മന്ത്രിවරු තේරෙන දිස්ත්‍රික්කය සහ වැඩිම අපේක්ෂකයන් ඉන්න දිස්ත්‍රික්කය. අපේක්ෂක 22ක් മന്ത്രിවරු 19ක් තේරිපත් වෙනවා ලබන 14 වෙනිදා මැතිවරණයේදී. ඉතින් අපේ උත්සාහය තමයි ඒ මැතිවරණයේදී ඉහළම ප්‍රතිඵලයක් ලබලා මේ 19 දෙනාගෙන් වැඩිම පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඒක තමයි අපි අපේක්ෂාව. ඉතින් ඒ වෙනුවෙන් අපි අද පළමු පියවර තිබ්බා. අපි නාම යෝජන ලයිස්තුව අපි අස්සන් කළා. ඒ නාම යෝජන ලයිස්තුවට විශිෂ්ට නාම යෝජන ලයිස්තුව බවට පත් වෙලා තිබෙනවා. මහාචාර්යවරුන්, ඒ වගේම නීතිඥයින්, ගුරුවරුන්, ව්‍යවසායිකයින් ඇතුළු නීතිඥයින් ඇතුළු විවිධ ශේෂ නියෝජනය කරන ඉතාමත් හොඳ ලයිස්තුවක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. පහුගිය ජනාධිපතිවරණයේ ලැබුණු ප්‍රතිඵලත් එක්ක සාමාන්‍ය ඔව් ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුවම අපිට මන්ත්‍රී ධුර 12ක් තිබෙනවා. ඉතින් අපේ උත්සාහය තමයි එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් 19 උපරිම මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක. ඔව් ඉතාම පැහැදිලිව අපි ඉතාමත් හොඳ ලයිස්තුවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ලයිස්තුව නියෝජනය වෙනවා මහාචාර්යවරුන්, ඒ වගේම නීතිඥයින්, ගුරුවරුන්, ව්‍යවසායිකයින් ඇතුළු විවිධ ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ශේෂ නියෝජනය වන හැම ශේෂයක්ම නියෝජන වෙන. ඒ වගේම තමයි අපේ දිස්ත්‍රික්කය කියලා කියන්නේ අපේ විවිධ ජාතිකත්වයන් නියෝජන වන දිස්ත්‍රික්කයක්. ඒ අනුව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන් නියෝජනය වන ඉතාමත් හොඳ ලයිස්තුවක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. දැන් අපිට පේන ඔක්කොම අලුත් මූණු මේසරේ ඉදිරිපත් වෙනවා. ඔබතුමාට පුළුවන් ද විශිෂ්ට ජය ලබන්න මේ අලුත් මූණුත් එක්ක? පැහැදිලිවම මේ අලුත් මූණු උනාට උන් ඉතාමත් ඒ ශේෂවල අත්දැකීම් සහිත සමාජයත් එක්ක උරෙන උර ගැටෙන, සමාජයත් එක්ක ජීවත් වන, ජනතාවගේ ප්‍රශ්න ගැටළු හොඳින් හඳුනන, ඒ වගේම තමයි අපේ රට ඉදිරියට ගෙන යද්දී ඉදිරි වසර පහ තුළ ඉදිරියට ගෙන යද්දී අමුරු දිසානායක ජනාධිපති අමුරු දිසානායක සහෝදරය සමග අත්වල් බැඳගෙන ඒකාබද්ධව ඉදිරියට ගෙන යන්න පුළුවන් ඉතාමත් හොඳ කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඔවුන්ගේ මුහුණු අලුත් උනාට වැඩ අලුත් නැහැ. ඒ වැඩවලට දක්ෂ ඉතාමත් හොඳ කණ්ඩායමක් තමයි අපි ඉදිරිපත් කළා තියෙන්නේ. ඇතරම වෙනත් පක්ෂ නියෝජනය කරමින් එහෙත් පසුගිය කාලයක් තිස්සේ ජාතික ජනබල විසමක අත්වැල් බැඳගෙන ජාතික ජනබලයේ මේ තත්ත්වයට උසවා තබන්න, ගොඩනගන්න දායක වුණු විවිධ හැකියාවන් සහිත පිරිසක් ඉන්නේ. ඔවුන් මීට පෙර විවිධ පක්ෂ තමයි නියෝජනය කළේ. හැබැයි ඔබ අහනවා නම් වෙනත් පක්ෂවල නියෝජනය කරපු මන්ත්‍රීවරු හෝ බහුජන නායකු නැහැ. එහෙම අය නැහැ. නමුත් බිම් මට්ටමේ වෙනත් පක්ෂත් එක්ක අත්වැල් බැඳගෙන හිටපු ප්‍රියාකාරී වුණු අය තමයි අද දවසේ අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ.